අපි අද කතා කරන්නේ MS 1190M කියන feed of the arm එකේ ආ මැෂින් එකේ feeding timing එක ගැන feeding timing එක තියෙනකොට මම ඔයාලට කියන්නම් අපි තියෙන ස්ටෑන්ඩඩ් එක මොකද්ද කියන එක මෙතනදී නීඩල් එක පහළට එද්දි පීඩොක් එක පහළට යනවා පහළට ගිහිල්ලා නීඩල් උඩට එද්දි පීඩොක් උඩට එනවා නීල උඩරිම උඩ තියෙද්දි පීඩොක් උඩරිම උඩ මට්ටමේ තියෙන්නේ මේක තමයි පීඩින් ටයිමින් එක තියද්දි ඔයාලට පේනවා මෙතන බලා ගන්න නීල් එකේ අයි එක නීල් අයි එක පීඩොක් එකේ මට්ටමට එද්දි මෙයා ෂෝට් ප්ලේට් එකේ යට ලෙවල් එකේ තියෙන්නේ යට මට්ටමේ උඩට ගෑවෙන්නේ නැහැ ගෑවි නොගෑවි වගේ තියෙන්නේ ඒත් එක්කම යට ඉඳලා උඩට එද්දිත් ඒ වගේ තමයි මෙයා උඩට එද්දි මේක අයි මට්ටමට ගෙනාවම නීල් එක පීඩොක් එක තියෙන්නේ මෙන්න මේ මට්ටමේ මේක හදාගන්නේ කොහොමද කියලා දැන් බලමු මේක හදාගන්නදී මම විශේෂයෙන් කියන්නම් මෙන්න මේ පුෂ් බටන් එක තියෙනවා පුෂ් බටන් එක මෙහෙම තද කරලා ස්ටිච් පුෂ් බටන් එක SPI හදන එක අපිට පුළුවන් මෙතන එනවා ඇන දෙකක් මෙන්න මේ ස්පීඩ් රෙගුලේටර් එකේ ස්පීඩ් ඩෙසෙන්ට්‍රික් එකේ ඇන දෙකක් තියෙනවා මේ ඇන දෙක ගන්න ඕන හරියට මේ හෝල් එක කෙලින් මේක ගන්න ඕන පළවෙනි ඇනේ දෙවෙනි ඇනේ මේ හෝල් එක කෙලින් ගන්න ඕන මේ හෝල් කෙලින් ගත්තට පස්සේ අපිට පුළුවන් මේ ෂාෆ්ට් එකේ තියෙනවා මේ එන ෂාෆ්ට් එකේ තියෙනවා ඇතුලේ ස්ලොට් එකක් තියෙනවා ස්ලොට් එකක් කියන්නේ කට් මාක් එකක් තියෙනවා කට් මාක් එකට මෙන්න මේ පළවෙනි යන්නේ කියලා ගන්නේ ඔපරේටර්ගේ පැත්තට කරකවද්දී ඇන්ටි ක්ලොක් වයිස් කරකවද්දී එන පළවෙනි යන්නේ මේක දෙවෙනි යන්නේ මෙන්න මේ පළවෙනි යන්නේ තියෙන්න ඕන ස්ලොට් එක ඇතුලේ මම ඔයාලට පෙන්වන්නම් ගලවලා කොහොමද තියෙන්නේ කියන එක අපි ගලවලා බලමු මේක ඔයාලට පේනවා ඇති කැපුමකට තමයි මේ ඇනේ ෆ්ලැට් එකට හයි වෙන්නේ මේක ඔන්න ඔය ආකාරයට තිබ්බනම් නිවැරදි වැරද්දක් මොකක් හරි තියෙනවා නම් අපිට පුළුවන් මේ ස්ක්‍රූ එකත් බොරු කරලා ඒත් එක්ක මෙන්න මේ ස්ක්‍රූ එක බොරු කරලා අතින් කරකව ගන්න පුළුවන් හරි ගානට එන්න ඒ අරගෙන මෙන්න මේ ෆ්ලැට් මාක් එකට අරගෙන අපිට පුළුවන් පළවෙනි යන්නේ මෙතනට දාගන්න මෙහෙම තමයි ෆීඩින් ටයිමින් එක 1190M කියන මැෂින් එකේ හදාගන්නේ